අදත්වාලව සාදරෙන් පිළිගන්නවා පමිදුගේ YouTube channel එකට. අද මම ඔයාලට අරන් ආවේ අලුත්ම රටයක්. මේ රටය next generation එකේ අපිට ලෝකේ හැමතැනම බලා ගන්න පුළුවන් රටයක්. මේ රටය හඳුන්වලා දුන්නේ Tesla සමාගම විසින්. Tesla සමාගම විසින් මේ හඳුන්වලා දුන්න රටය ඔවුන්ගේ 6 වන මෝටර රටේ බවට පත් වුණා. හැබැයි මේ රටේ තාමත් තියෙන පරිසර මට්ටමේ. නමුත් මේකේ තියෙන අමුතු පෙනුමයි ඉහළ හැකියාවුනි නිසා මේක ලෝව මවිත කරන්න සමත් වෙලා තියෙනවා දැනටම. अमेरिकावे जनरल मोटर समागमे चेवलट सिल्वर्डो निष्पादने सह फोर्ड समागमे इक्श्रेणी रत्तवल प्रतिवादी कुलेसत मेम रत्ते है निन्ने नो मेम रत्ते एड़ टेस्ला समागमे सी नमते यला तीन्नी साइब ट्रक के केला Tesla සමාගම විසින් හඳුන්වලා දුන්න මෙම රටේ බාහිර පෙනුම ගැන කතා කළොත් කුඩා කාලේදී ඔබට සිහි වෙන වෙති අපිට වාහන අඳින්න කිව්වහම අපි එක එක හැඩේ වාහන ඇඳා. අන්න ඒ වගේ අමුතු හැඩයක් තමයි මේ වාහනෙටත් තියෙන්නේ. මේ Cybertruck රටය James Bond චිත්‍රපටයක් වූ The Spy Who Loved Me තිබුණු Lotus Esprit S1 රටේට අනුරූපව සකස ඇති බවටත් Elon Musk විසින් ට්වීට් කර තිබුණා. එම චිත්‍රපටයේ තිබුණු වාහනයට සබ්මරීන් එකක් වීමට හැකියාව තිබුණු නමුත් Tesla රටේට නම් එවන් හැකියාවක් නැහැ. මෙම Cybertruck එකේ තියෙන විශේෂ ආකෘතිය නිසාම තාක්ෂණයට සහ Tesla සමාගමේ රසිකයෙකු හැර සාමාන්‍ය ටක්රද ගැනුම් කරුවන් ඊට පෙළඹෙනු ඇතැයි ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. එහෙත් පරිසර හිතකාමී ඉලෙක්ට්‍රොනික රටයක් වශයෙන් එය අනාගතයේදී ට්‍රක් රටයක් බවට පත්විය හැකි බවයි බොහෝ දෙනාගේ මතපල වී තිබෙන්නේ. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ SpaceX සමාගමේ Starship Rocket 2 සඳහා භාවිත කරන ඇලොයි තහඩුව වන 30x cold roll stainless steel තහඩුවම මෙම වාහනය නිපදවීම සඳහා යොදා ගැනීම. ඒ නිසාම ඒ සවිශක්තියෙන් අනුන බවයි වාර්තා වෙන්නේ. මීට වඩා හොඳ එකක් තිබුණා නම් අපි ඒද පාවිච්චි කරනා යනුවෙන් තමයි Cybertruck වෙබ් පිටුවේ සඳහන් වී තිබෙන්නේ. Tesla සමාගමේ මෙම Cybertruck එක එළිදක්වන අවස්ථාවේදී ඔවුන්ට අකර දෙබ්බියකට මුහුණ දෙන්න වුණා. ඒ තමයි මෙමෙ Tesla සමාගමේ මෙම රටය එළිදක්වමින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඒට කොතරම් වරොත්තු දීමේ හැකියාවක් තිබේද යන්න පෙන්නුවා. ඒ අනුව ප්‍රථමයෙන් ඔවුන් කරේ ඒකට මිටියකින් පහර දුන්නා. පස්සේ තුවක්කුවකින් මිටි තිබ්බා. ඒ අවස්ථා දෙකේදීම මෙම වාහනේ ඒට සාර්ථකව මුහුණ දුන්නා. පස්සේ Tesla armor glass එකක් නැමැති මෙම රටය සඳහා යෙදු විශේෂිත වීදුරුවකට යකඩ බෝලයක් උඩ සිට පහළට ඇතැරියා. ඒකටත් කිසිවක් වුණේ නැහැ. මේ සියල්ලෙන් ලද ඉහළ ප්‍රීතිය නිසාමද Elon Musk සභාවේ කෙනෙක්ට පැමිණ රටයට යකඩ බෝලයකින් පහර දෙන්නයි කීවේ. ඊට පස්සේ ඉදිරිපත් වූ පුද්ගලයා තමාට ලැබුණු අනගිය අවස්ථාවෙන් උදම් වීමට පෙර ඔබට විශ්වාසද යයි Elon Musk-ගෙන් ඇසුවා. ඔව් ඒ කරන්න යයි Elon Musk පිළිතුරු දුන්නා. ඒ සමගම ඔහු සම අතැගි යගුලියෙන් රටේ වීදුරුවලට පහර දුන්න අතර ඒ මකුළු දැලක් මෙන් ඉරිතලා ගියේ. Elon Musk පොයි දෙයනේ කිව්වා. සභාවට ටිකක් පිටුපාමින් පුදුම වූ බවක් පෙනෙන්නට තිබුණද ඒ සංගමමින් ටිකක් තදින් ගැහුවා වැඩිද මන්ද කියලා Elon Musk කිව්වා. හැබැයි ඒ වීදුරුව බිඳගෙන ඇතුළට ගියේ නැහැ. කියමින් ජාමේ බේර ගන්නටත් Elon Musk සමත් වුණා. ඉදිරිපත් පුද්ගලයා නැවත පසුපස ආසනවල වීදුරු වලටද යගුලියෙන් දමා ගැසූ අතර ඒවාද ඉරිතලා ගියා. මේ අලුත් Cybertruck එකේ මාදිලි කිහිපයක් තියෙනවා. ඒවා වර්ග කෙරෙන්නේ ඒවැ තියෙන මෝටර සංඛ්‍යාව අනුව. අඩුම මට්ටමේ මාදිලියට තප්පර 6.5කින් 8 කිලෝමීටර් බිඳුවේ සිට 96.5 දක්වා ළඟා වෙන්න පුළුවන්. තනි මෝටරයක් ඇති එය පසුපස රෝදවලින් තමයි ජවය ලබා ගන්නෙ. මේට කිලෝග්‍රෑම් 3400ක බරක් ගෙන යා හැකි අතර තනි ආරෝපණයකින් එයට කිලෝමීටර් 400ක දුරක් ගමන් කර හැකි බවයි Tesla සමාගම විසින් නිවේදනය කරන්නේ. මේ Cybertruck එකේ අනිත් කාණ්ඩේ තමයි මධ්‍යම මාදිලිය. මධ්‍යම මාදිලියේ Cybertruck එකට 8 කිලෝමීටර් බිඳුවේ සිට 96.5 දක්වා ළඟා වීමට ගතවන්නේ තප්පර 4.5ක්. ද්විත්ව මෝටර් සහ සිවුරෝද බලයකින් ඔල් වීල් ඩ්‍රයිව් කියලා කියන්නේ යුතුයන අතර තනි ආරෝපණයකින් ගමන් කළ හැකි දුර කිලෝමීටර් 482ක්. නිස්කාණ්ඩි තමයි ඉහළම මාදිලිය. ඉහළම මාදිලියේ Cybertruck එකට සිවුරෝද බලය සමග ත්‍රිත්ව මෝටර් සැකැස්මක් තමයි තියෙන්නේ. මෙම Cybertruck එකට 8 කිලෝමීටර් 96.5 දක්වා ළඟා වීමට යන්නේ තප්පර 2.9ක් තරම් අඩු කාලයක්.
තනි ආරෝපණයකින් මේ සයිබර් ට්‍රක් එකට යන්න පුළුවන් දුර කිලෝමීටර් 800ක්. මේට කිලෝමීටර් 6350ක බරක් තරම් ඇදගෙන යා හැකි ජවයක් තියෙනවා. ඇතුළත 6 දිනකට ගමන් කරන්න පුළුවන් මේ සයිබර් ට්‍රක් එකේ අඟල් 17ක ටච් ස්ක්‍රීන් එකකුත් තියෙනවා. තනි මෝටරයක් ඇති ට්‍රක් රථය 2021 අගභාගයේදී නිපැයීමට ටෙස්ලා සමාගම අදහස් කර තිබෙනවා. එහි මිල රුපියල් මිලියන 7ක් ලෙස තමයි දැක්වෙන්නේ. ඒ කියන්නේ ඩොලර් 39900ක් පමණ විතර එනවා. දිත්ත මෝටර සහිත ට්‍රක් රථය රුපියල් මිලියන 8ක්. එසේ නැමිටනම් ඩොලර් 49900ක් වන අතර 2022 අගභාගය වන විට තමයි එනිකුත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. නියමිත ත්‍රිත්ව මෝටර රථය රුපියල් මිලියන 12.5ක් ලෙස තමයි දැක්වෙන්නේ. මෙම සයිබර් ට්‍රක් එක මගින් ඔබ self driving එසේ නැමිටනම් පූර්ණ ස්වයං ධාවනය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් ඒට රුපියල් මිලියනයක් එසේ නැමිටනම් ඩොලර් 7000ක් අමතරම වැය කර යුතු වෙනවා. මෙහි මූලික ගෙවීමක්ද ටෙස්ලා සමාගමෙන් දක්වා තිබෙන අතර ඒ මූලික ගෙවීම රුපියල් වලින් 18000ක් පමණ වෙනවා. ඒ කියන්නේ ඩොලර් 100ක් ගෙවලා මෙම සයිබර් ට්‍රක් එක ප්‍රී ඕඩර් කරන්න හැකියාවක් තියෙනවා. अदापि उगलंटारा टेस्ला समागम मिशी हदपु मे अलुत्म अरुम पुदुम वाहने अपिट अनागते दी मे वाहने इक्मंटम तेगगान बुलोंगे नवतत मे वगे अलुत टेक वीडियो अपि पमिदुगे यूट्यूब चैनल हम्बेमु एनां ओबट शुभ दवसा।